සුබ දවසක් යාළුවනේ. අද මං හදන්නේ රසම රස සව් කැඳ එකක්. අපි ඒක රසට හදාගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම අපි සීනි පැණි එකක් හදාගන්න ඕනේ. ඔයාලට මේ වෙනුවට පැණි උනත් ගන්න පුළුවන්. මං ඒකට පෑන් එකක් ලිපේ තියලා සීනි තේ හැඳි 4ක් විතර දානවා කැරමල් කරගන්න. සීනි ටික අඩු ගින්දරේ තමයි මේ විදිහට කැරමල් කරගන්න ඕනේ. මොකද නැත්තම් සීනි ටික ඉක්මනින්ම කළු වෙලා තිත්තරහක් එන්න පුළුවන්. මේ විදිහට සීනි ටික හොඳින් දිය වුණාට පස්සේ වතුර, උණු වතුර කෝප කාලක් විතර මං එකතු කරගත්තා. මේ තියෙන්නේ අපි හදාගත්ත පැණි මිශ්‍රණය. ඒක හැම නිමෙන්න තියලා මං 100 ග්‍රෑම් 100ක් අරගත්තා. හොඳින් හොදලා තමයි ගත්තේ. ඒකට වතුර සෞටික වැහෙන ප්‍රමාණයට වඩා චුට්ටක් වැඩිපුර දාලා, ලුණුත් දාලා පියනකින් වහලා තඹ ගන්නවා. පොඩි වෙලාවක් වහලා තියලා මේ විදිහට කලවම් කරගන්න ඕනේ. දැන් අපි සෞටික තැඹිලා තියෙන ගොඩක් දුරට. ඊට පස්සේ මං පොල් කිරි කප් දෙකක් එකතු කරගත්තා. ඒ ටිකත් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත පැණි මිශ්‍රණය මේකට දාගන්නවා. ඔයාට මේ වෙලාවේ ඔයාගේ රසානුව සීනි එකතු කරගන්න පුළුවන්. මම මේ වෙලාවේ සීනි තේ හැඳි 5ක් විතර එකතු කරගත්තා. ඊට පස්සේ පොල් කිරි ටික හොඳින් නටනකම් රත් කරගෙන අපිට ලිපෙන් බාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉක්මනින් පහසුවෙන් හරිම රසවත් විදිහට හදාගත්තු සව් කැඳ එක. හවස් වෙලාවට රස්නි දවස්වලට ඕගොල්ලන්ට පහසුවෙන් හදලා බොන්න පුළුවන්. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ නරඹන්න අපේ channel එක subscribe කරන්න, ළඟම තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඔයාලට මේ සව් කැඳ එක පිළිගන්නකොට මේ විදිහට කජු මද කීපයක් ඒක උඩින් තියලා පිළිගන්නන්න පුළුවන්. ඉතින් ආයෙත් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරන් එනකන් අපි ගිහින් එන්නම්. ඔයාලා හැම දෙනාටම සුබ දවසක්. Thank you.